Sri Lanka's most powerful news brand. අයිබෝන් අද දවසේදීත් අපි ආරම්භ කරන සූදානම් වෙන්නේ සටන අඩපැය මේ මොහොත වන විට මුළු රටම මැතිවරණයකට සූදානම් වෙනවා සීතල නත්තල අවසන් වෙනවත් එක්කම අපි සූදානම් වෙන්නේ උණුසුම් මැතිවරණයකට ඊයේ දවසේදී පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා බාර දීම අවසන් වුණා පෙබරවාරි 10 වෙනිදා ඡන්දයක් තියෙනවා කියලා කතාවක් යනවා ඒ වගේම තමයි ඒ නිසාම අද දවසේදී අපි ආරාධනා කළා ගමේ බලේ ඉන්නන කණ්ඩායමක පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්ට ඒ තමයි ජනතා විමුක්ති පෙරමුණේ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අයිබන් මන්ත්‍රීතුමනේ ඒ වගේම තමයි සුපුරුදු පරිදි ඔහුගෙන් ඍජුව ප්‍රශ්න ඇසීමට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුරංග සේනානායක මහතා පුදගස්සේදී අපිත් සමග එකතු වෙනවා අයිබන් සුරංග අයිබන් රෂ්මා එමන් පුංචි ප්‍රශ්නයක් ඉස්සෙල්ලාම මන්ත්‍රීතුමාගෙන් අහන්න ඕනේ කියලා හිතුවා සුරංග කමන්නෑ නේද කිසි ප්‍රශ්නයක් නැහැ හරි මන්ත්‍රීතුමනි දැන් ඔබතුමාලා ඉල්ලන්නේ ගමේ බලයනේ දැන් කලිනුත් ඔබතුමාලා ඉල්ලවන්නේ මේ ඉස්සෙල්ලත් ගමේ බලය හැබැයි මේ ගමේ බලය ඉල්ලනට ඔබතුමාලට හම්බ වුණේ නැහැ මොකක්ද ඒකට හේතුව දශමා ගම ජවිපෙට දෙන්න කියලා අපි 2006 ඉල්ලුවා ඒ වෙලාවේදී ඇත්තටම රාජ්‍ය සභා ගණනාවක හොඳ ප්‍රතිඵල අපට හම්බ වුණා කිසමාර රාජ්‍ය සභාව ජයග්‍රහණය කරා සභා පහක අපි විපක්ෂයට ආවා ඒ වගේම අපි රට පුරා മന്ത്രി දුර 385ක් ගත්තා මම හිතන්නේ දැන් දේශපාලන ඊට වඩා සැලකිලි මට්ටම වෙනස් වෙලා තිබෙන්නේ 2015 ඉඳන් ගත වෙච්ච වසර 2-3 ඇතුළතදී ඉතින් අපි හිතනවා මෙවර ගමේ බලය ජවිපෙට දෙන්න තරම් ජනතාව ඉතාම වැදගත් සහ පැහැදිලි තීන්දුවක් ගනිමින් කියලා. ඒ කියන්නේ මන්ත්‍රීතුමා මේ සියලුම ඔබතුමාලාගේ අඩුපාඩු හදාගෙන මේ පාර්ලිමේන්තුවට මුහුණ දෙන්න සූදානම්. අපේ ඡන්දය නොලැබුණේ අපේ අඩුපාඩුවක් නිසා නෙවෙයි. ඒගත්තොත් එහෙම ජනතාව එක් එක් මැතිවරණ වලදී හැසිරෙන වෙනස් ආකාරයකට සහ රටේ දේශපාලන සංස්කෘතියකට බලපානවා. කොමුණත් පහුගිය වසර 2-3 තුල අපි රටේ දේශපාලන සංස්කෘතියේ යම් වෙනසක් සිද්ධ කරමින් හිටියා. ඉතින් අපි හිතනවා ජනතාව 2015ට කලින් හිටපු ජනතාව නෙමෙයි දැන් ඉන්නේ. සුරංග ඔබටයි මේ පිටේ බාර දෙන්නේ. මන්ත්‍රීතුමා දැන් අපි ගමේ භාෂාවෙන්ම කතා කරමුකෝ දැන් ගමේනේ බලය ඉල්ලන්නේ. දැන් ගමේ කියනවා JVP කොල්ලෝ ටික ඉන්න ඕනේ මේ වැඩේ. නැත්තම් මේ මහා පක්ෂ දෙක දැන් හොරා කරනවා. ඒ නිසා JVP කොල්ලොන්ට විතරයි මේක නවත්ත ගන්න පුළුවන්. උන් විතරයි රටට වැඩක් කරන්න කියලා එහෙම මතයක් ගමේ තියෙනවා. හැබැයි වැඩේ තියෙන්නේ එහෙම මතයක් තිබුණාට ඡන්දේ දවසට ඡන්දෙනේ බැලුවහම කවුන්සිලයට හෝ ප්‍රාදේශ සභාවට නගර සභාවට මහනගර සභාවට කොල්ලොපත් කළා නේද? හරි ඉන්න ඕන කියලා කියනවා. අවංකයි කියලා කියනවා. පත් කරන්නේ ඇයි එහෙම වෙන්නේ? සුරංග ඔය පිළිබඳව පහුගිය කාලෙම අපි ඉතාම ගැඹුරින් සහ දීර්ඝව පක්ෂතුල සාකච්ඡා කරා. අපට හිතවත් අපි වෙනුවෙන් අපි දේශපාලන ඉස්සරහට එන්න ඕන කියලා හිතන රට ගැන හිතන බොහෝ පිරිස අපට විවිධ අදහස් යෝජනා ඉදිරිපත් කරා මොකද්ද මේ කොතනද නිවැරදි වෙන්න ඕනි කියලා. එතෙන්දි හැමෝම ප්‍රකාශ කරපු දෙයක් තමයි අපේ ප්‍රතිපත්තිවල ප්‍රශ්නයක් නෙමෙයි. අපේ විනයකරුක ප්‍රාය ප්‍රශ්නයක් නෙමෙයි. අපි හොරකම් නොකිරීම ප්‍රශ්නයක් නෙමෙයි. මේ තිබෙන ජනතාව එක්ක ඡන්දයේදී හැසිරෙන විදිහේ වෙනස්කමක් තියෙනවා. විශේෂයෙන් ඔබ දැක්කොත් 2010 11 12 අර ප්‍රාදේශ සභා කඩකඩා තියෙන වෙලාවේ සමස්ත රාජ්‍ය බලයක් විතර තමයි ජනතාවගේ මතය වෙනස් කරේ. එක පැත්තකින් ඒ ඡන්දේ ගමේ ඡන්දයකට වඩා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කිව්වේ මේක රටේ ඡන්දයක්. ඒ කියන්නේ ඔවුන්ට ජාත්‍යන්තර අධිකරණ ගෙනියන්න තිබෙනවා. ඒට එරෙහි ජනමතයක් බවට පත් කරගන්න කියලා. ඔබ බැලුවොත් පහුගිය ඡන්ද කීපෙම රාජපක්ෂ මහත්මයාගේ පැත්තෙන් ආපු සටන් පාටිය තමයි මේක ගමේ හෝ ප්‍රාදේශ සභාවේ හෝ පළාත් සභාව ඡන්දයක් නෙවෙයි ඒක රටේ ඡන්දයක් බවට පත් කරගන්නේ. නැත්නම් රටේ ඡන්දේවත් වඩා ඒක නිකන් ජාත්‍යන්තර ඡන්දයක් බවට පත් වෙලා තිබුණේ. මොකද ඔවුන් කිව්වේ මේ ජිනීවා විදුලි පුටුව ජාත්‍යන්තර අධිකරණ මේවට එරෙහිව ඡන්දේ පාවිච්චි කරන්න කියලා. ඒක එක පැත්තකින් මැතිවරණ බලපෑමක් කළා. දෙවෙනි කාරණය තමයි ඒවදි පාවිච්චි කරපු අධිකතර රාජ්‍ය සම්පත් ප්‍රමාණය. කියන්නේ ඒ ඡන්දේ කරේ ගමේ බඩු බෙදෙන
ජනතාවට සහනාධාර බෙදෙන සම්මෝජනධාරීන් ගොවිනියාමකයෝ වගේ සම්පූර්ණ රාජ්‍ය යාන්ත්‍රණය ඇත්තේ විශාල වශයෙන් බඩු බෙදීමක් කරා. ඒකනේ දැන් මේක කොතරම් දුරදිග්ගියාද කියනවා නම් 2015 ජනාධිපතිවරණයේ තාසන්නේනේ අර සුදුරෙදිත් බෙදන්න සිද්ධ වුණා. සිල්රෙදි සිල්රෙදි කියලා සුදුරෙදි බෙදුවා. ඒක තින්තුරෙත් අස්සේ දාලා සිල් ගන්න පාවිච්චි කරා. සිල්රෙද්ද නැත්නම් සුදුරෙද්ද නැත්නම් සුදුරෙද්ද එතෙන්ට ජනාධිපති ලේකම්වරයාට පත් වෙන සිද්ධ වුණේ ඕන ආපු දේශපාලන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට. අනෙක් කාරණේ තමයි ඔබට මතක නම් 2011-12 රාජ්‍ය සභා ඡන්ද රැල්ලේදී මේ සභාපති කමිට කියලා උඩින් කඩාපාත් වෙච්ච පිරිසක් හිටියා. හැම සභාවක් කළා. කෙලිම නම් කරා. නම් කරාට පස්සේ ඔවුන් ඒ ප්‍රාදේශ සභාවේ මහමැතිවරණයක වගේ පාර්ලිමේන්තු ඡන්දක වගේ තමයි ඡන්ද ව්‍යාපාරය කරේ. ඩිෆෙන්ඩර් ද ෆ්‍රාඩෝ ද ලොකු වාහන බැස්සෙව්වා මහමැතිවරණ ව්‍යාපාරයක් බඩු බෙදුවා. එතකොට සමහර තැන්වල ආවා මේ තරඟයක් නිර්මාණය කරා කෘතිමව කවුද සභාපති වෙන්නේ. ඒ තරඟට ජනතාව අහු වුණා. මේ සියලු මොකක් හරි රජයකට ආණ්ඩුවකට ජනතාවගේ මතය විකෘති කරන්න පුළුවන් අවස්ථා සෑහෙන ප්‍රමාණයක් මේ ඡන්ද ක්‍රමයේදී අපි අහිමි කරලා තිබෙනවා. දැන් කාටවත් කියන්න බෑ මම සභාපති වෙනවා කියලා. ඒ සභාපති ඡන්දේ දැන් ඔට්ටු නෑ. ඊළඟට ගත්තොත් එම් රාජ්‍ය දේපළ සහ රජයේ නිලධාරීන් භාවිතා කිරීම හැකි අවමේ දක්වා අපි සීමා කරලා තියෙනවා. දැන් කොට්ටාසල මන්ත්‍රීවරයෙක් එනවා. ගමේ දන්න කෙනා තමයි ඡන්ද ඉල්ලන්නේ. ගමේ ගණන් කරනවා ඡන්ද පෙට්ටි. ගමේ ඡන්ද පෙට්ටි ගණන් කරනවා. ඒසයි ඡන්ද හතරට අවසන් වුණාට පස්සේ පහමාර හැවෙනකොට ඡන්ද ප්‍රතිඵලය බලා ගන්න පුළුවන් ගමේ ඇයිද? එහෙනම් මේක ගත්තොත් ක්‍රමයක් හැටියට අපේ රටේ දූෂණය සහ මැතිවරණ දූෂණය විශේෂයෙන් වළක්වා ගන්න පුළුවන් අවම කර ගන්න පුළුවන් මැතිවරණ ක්‍රමයක්. දැන් මන්ත්‍රීතුමා දැන් මට තියෙන ප්‍රශ්නයක්. මට වගේම ජනතාවටත් මේ ප්‍රශ්නේ තිය කියලා මම විශ්වාස කරනවා. එකක් තමයි දැන් ආණ්ඩු බලයේ හිමි පක්ෂ කියනවා අපි තමයි ආණ්ඩුවේ ඉන්නේ. අපේ අගමැතිතුමා, අපේ ජනාධිපතිතුමා. එහෙනම් අපිට දුන්නොත් තමයි ගම හදන්න පුළුවන්. මොකද ගමේ බලය ජනාධිපතිතුමාගේ පක්ෂයට දෙන්න, අගමැතිතුමාගේ පක්ෂයට දෙන්න, ආණ්ඩු පක්ෂයට දෙන්න. ඇයි අපි JVP එකට දෙන්න ඕනේ? මුකුත් නැහැ නේ මන්ත්‍රීවරු කීප දෙනෙක් තියාගෙන. මොකටද අපි JVP එකට දෙන්නේ? පළවෙනි කාරණා ගමේ බලය. සුරංග, ඔය දැන් ඔන්න ඔය ආණ්ඩුව හැමතිස්සම ගේන්න මැතිවරණ සටන් පාඨය මේ මැතිවරණදී වළංගු වෙන්නේ නැහැ. පළවෙනි කාරණේ තමයි දෙයිලානේ ආණ්ඩුවේ බලය තියෙනහරි ගමේ බලය දෙන්න නැත්නම් වැඩක් කරගන්න බෑ. දැන් ආණ්ඩුව තී ආණ්ඩුව කවුද? ආණ්ඩුව දැන් මේ වෙලාවේ හවුල් ආණ්ඩුවක් තිබුණාට ආණ්ඩුව කවුද? ඒකනේ. හවුල් ආණ්ඩුවක් තිබුණාට UNP එකයි ශ්‍රී ලංකා එකයි වෙනම ඡන්ද දෙන්නන්නේ. ඒතකොට දැන් කියනකොට කවුරු හරි කියනවා නම් ආණ්ඩු බලය තියෙන අයට ගමේ බලය දෙන්න කියලා ජනතාව විචිකිච්ඡාවට පත් වෙනවා. දෙපැත්තක් ඉන්නවා. කවුද ආණ්ඩුව? කවුද ආණ්ඩුව? තේරුම් ගන්න බෑ. ඊළඟ කාරණේ තමයි පහුගිය සමානුපාතික මැතිවරණ ක්‍රමයේ තමයි ඔය මහා ආණ්ඩුවේ බලය තියෙන කෙනාටම ගමේ බලය දුන්නොත් එහෙම යම් වැඩක් කරගන්න පුළුවන් අවස්ථාවක් තිබුණේ. ඒ මොකද දැන් අපි උදාහරණයක් හරි හිතමුකෝ. ඒ සමානුපාතික නියෝජනයේ යටතේ සමහර ගම් වලින් හැම පක්ෂෙම මන්ත්‍රීවරු වෙනවා. සමහර ගම් වල කවුරුත් නැහැ. එතකොට යම් ප්‍රාදේශ සභාවක බලය තිබේ ශ්‍රී ලංකාවේකට නම් ශ්‍රී ලංකාවකින් පත් වෙන මන්ත්‍රීවරයාට සලකන්නට සභාවේ ආණ්ඩු බලය තියෙන අය කටයුතු කරනවා. සභාවේ හිටිය ආණ්ඩුවේ හිටියා. එතකොට විපක්ෂයට සලකන්නේ නැහැ. හැබැයි මෙවර මැතිවරණය කියලා කියන්නේ කොට්ටාසිර තමයි මන්ත්‍රීවරයා එන්නේ. කොට්ටාසිර එන්නේ එක මන්ත්‍රීවරයයි. ඒ කොට්ටාසිර මන්ත්‍රීවරයාට ප්‍රාදේශීය සභාවේ ජනතාව එකතු වෙන බදු මුදල් සහ රටේ මහා ආණ්ඩුවෙන් එන බදු මුදල් සියල්ල කොට්ටාසිර ලැබෙන්න ඕන. දැන් පත්තුනේ ආණ්ඩුවේද විපක්ෂද කියලා මන්ත්‍රීවරයෙක් අදාළ වෙන්නේම නැහැ. කොට්ටාසිර ලැබෙන ප්‍රතිපාදන ජනතාවගේ මාර්ග සංවර්ධනයට මාතෘසායන ලදෘසායන ජනතාවගේ වැඩ කටයුතු කරන්න ඒ ප්‍රතිපාදන එලෙසම ලැබෙනවා. එසම මේසරෝ සටන් පාඩේ වළංගු නෑ. ඔය ගත්තොත් ඒ කියන්නේ ආණ්ඩුවේ බලය පළාත් සභාවේ බලය තියෙන හින්දා අපිට දෙන්න කියන එක වළංගු වැඩක් නෑ. අනිත් කාරණේ බලන්න. රයිට්. දැන් 2018 තමයි රාජ්‍ය සභා ඡන්දය තියන්නේ. මහමැතිවරණ තියෙනවා 2020. එතකොට දැන් රාජ්‍ය සභාව කාලේ තියෙනවා 2022 දක්වා. ඒ කියන්නේ දැන් අපි හිතන්නකෝ කවුරු හරි ওই තර්කය අනුව බලය දුන්නා කියලා මහා ආණ්ඩු නියෝජන කරන පක්ෂයට රාජ්‍ය සභාවේ බලය. හැබැයි ඉතුරු වරු දෙකේ දේශපාලන තත්ත්වය අපි කියවා ගත්තොත් දැන් ලබන දෙසැම්බර් 31 වෙනිදා බොන්ඩ් සම්බන්ධ එහෙම නැත්නම් බැඳුම් කර සිද්ධිය සම්බන්ධ ජනාධිපති කොමිසම් වාර්තාව නිකුත් වෙන්න නියමිතයි. මේක දෙපාර්ශවයටම පාරාවලල්ලා. එකක් මේක හොරු කළා වොත්
එකන්නේ මේ අය ආණ්ඩු පක්ෂයේ ඇතැම් පිරිසක් වැරදිකරුවෝ වුණොත් ඒ පාර්ශවයට හොඳ නැහැ. මේක හංගගෙන හෝ මේ වාර්තාව එළියට නොදා හිටියොත් අනිත් පාර්ශවයට හොඳ නැහැ. දැන් මොකක් වේවිද ඔබේ තක්සේරුවන්? හරි විදිහට වාර්තාව ආවොත් ඒ කියන්නේ අපි කෝප් කමිටුවේදී අපේ නිරීක්ෂණයන් අපේ නිර්දේශයන් ඔබත් හිටියා මමත් හිටියා අපි දැකපු දේවල් සියල්ල බැලුවොත් එහෙම ඇත්තටම මේකේ මේ පහළ බැංකු නිලධාරීන් මහ බැංකු ඒකනධාරියෙක් එහෙම නැත්නම් ඔය EPF එක ETF එකේ සම්බන්ධීකරණය කරපු කෙනා perpetual treasuries එකේ නිකන් ඔය විධායක නිලධාරියෙක් වගේ කෙනෙක් පහත් තැනින් ජලාජලෙ නෙවෙයි එහෙම නෙවෙයි මේකට සම්බන්ධ වෙච්ච මහා පරිමාණ මෝරු ටික අහු වෙන්න ඕනේ. එම හරියටම මේ මේ මොකද අතර කෝප් එකටත් වඩා වැඩි තොරතුරු ප්‍රමාණයක් ජනාධිපති කොමිසමේදී එළදරා වුණා. ඒ යනෝ ගියාට පස්සේ මේකට උපදෙස් දීපු තැන සිට මම කියන්නේ නම් මේයට මේ මේ නිවැරදි වාර්තාවක් නම් දඬුවම පළමු චූදිතයා බවට පත් විය යුත්තේ මහ බැංකුව සඳහා විදේශිකයෙක් අධිපති ධුරයට පත් කිරීමේ සිට මහ බැංකුව තමන් කවුද එතකොට පවරා ගැනීමේ සිට කවුද එතකොට ඒ කටයුත්තට වගේ කියුවි අගමැතිවරයා. ඔහුගේ මැදිහත්වීම මේ වසර මේ 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 2015 පෙබරවාරි මාසෙ ඉඳලා මේ දක්වා ඊට පස්සේ ජනාධිපති කොමිසම පිහිටුවීමට පෙර දක්වා ඔහුගේ මැදිහත්වීම බැලුවොත් ඒ විතරක් නෙමෙයි. දැන් මේ සියලු දේවල් එළිදරව් වෙලා තිබෙද්දි කෝප් එකේදී කෝප් වාර්තාවට විරුද්ධව අධිකරණයට හාමුදුරුවෝ කියන කවුද? අපි දිනවල පාලිත හාමුදුරුවෝ කියන්නේ කවුද? දිනවල පාලිත හාමුදුරුවෝ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ භික්ෂු පෙරමුණේ නායකයෙක්. ඉතින් එහෙම ඉගෙනේ පාර්ලිමේන්තුවේ තිබෙන කමිටු වාර්තාවට එරෙහිවත් උසාවි නියෝගයක් ගන්න උත්සාහ කරපු කෙනෙක් කොහොමද මේකේ චූදිතෙක් නොවෙන්නේ? එහෙම නැත්නම් මේකේ වැරදිකාරයෙක් නොවෙන්නේ කොහොමද? ඉතින් අපි හිතනවා මේ හරි වාර්තාවක් එනවා නම් 2015 පෙබරවාරි 27 වෙනිදාට කලින් පෙබරවාරි 15 වෙනිදා මහ බැංකුවේ තිබුණු සාකච්ඡාවට සම්බන්ධ වුණු ඇමතිවරුන්ගේ සිටම පළවෙනි සාකච්ඡාව ඒකට ඇමති නොවන සභාපතිවරයෙක් ගියා පක්ෂේ. කියන්නේ 2015 අගෝස්තු මාසයේ පස්සේ පාර්ලිමේන්තුවට පත් වුණු ඊට කලින් අගමැතිවරයාගේ නියෝජිතය හැටියට ගියපු එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයාත් එතනට ගියා. පස්සේ තමයි අපි දන්නේ නියෝජිතය විදිහට නියෝජිතය කියලා කියන්නේ. ඒතර ඒ සියලු දෙනාගෙන් තමයි මේක පටන් ගන්න ඕනේ. නමුත් අපි දන්නේ නැහැ දේශපාලනයේ තිබෙන ඩීල් වල හැටියට මොන වගේ වார்த்தාවක් ඒද කියන්නේ. ඔබතුමා කියන්නේ ඒවත් ජනතාව බලයි පෙබරවාරි 10 කතරේ ගහන්න ඉස්සෙල්ලා අනිවාර්යයෙන් බලන්න ඕනේ. මොකද දැන් UNP ගේ ප්‍රධාන සටන් පාඩයක් කියලා තිබෙනවානේ ඔවුන් රටේගෙන යන සංවර්ධන ක්‍රියාවලිය රටේගෙන යන දේ ගමේ කරන්න දෙන්න කියලා. ඉතින් ආණ්ඩු බලයක් අරගෙන දවස් මාසයකට කලින් මහ බැංකු රට දිබ්බනම් ජනතාව කලබල වෙන්න ඕනා. පුංචි ආණ්ඩුවේ බලය දුන්නොත් එහෙම මේ ප්‍රාදේශීය බැංකුවක් ඉතුරු වෙන එකක් නැහැ කියලා. දැන් ඒ වගේම දැන් තමුනාන්සෙලා කියනවා බොන්ඩ් සිප්පිය නැත්නම් බැඳුම් කර සිප්පිය. දැන් එහෙම කියලා සිල් රෙදි සිද්ධිය මික් ගනු දෙනුව එහෙම නැත්නම් ක්‍රිෂ් ගනු දෙනුව මේව වහන්නත් බෑනේ. දැන් ඒ වයිකුත් තියෙනෝනේ බරපැත්තක්. එතකොට ජනතාව ඒව ගැනත් හිතන්න එපා. විතරක් නෙමෙයි අධිවේගී. දැන් ඒගොල්ලෝ නේද ඔය අනිත් පැත්තේ බොට්ටුවෙන් ඉන්නේ. ඒ කියන්නේ දැන් ඒගොල්ලන්ට තියෙන චෝදනා බල බර හැල්ලු වෙන්නේ නැහැ. දැන් කල් ගියා කියලා ඒව ෂේ වෙන්නේ නැහැ. ෂේ වෙන්නේ නැහැ. මොකද දැන් ඔය පොහොට්ටුවෙන් ආපු නාමජන ප්‍රතික්ෂේප නොවිච්ච දැන් මේ අපේක්ෂා වල ඉදිරිපත් වෙලා තියෙන ලයිස්ට් බලුවට පස්සේ ජනතාවට පේනවා තමන්ගේ ගමේ කොන්ක්‍රීට් පාර හදන්න ගසා කෑව කෙනා කොහෙද ඉන්නේ කියලා. ඊළඟට පිට්ටනිය හදන්නම් කියලා පස් කපාගෙන ගිය කෙනා කොහෙද ඉන්නේ කියලා. ගස් කපාගෙන ගිය කෙනා, ගඟේ වැලිකොඩ දාපු කෙනා. මේ සියලු දෙනා ඉන්නේ, ඒකින් බහුතරයක් දැන් ඉන්නේ පොහොට්ටුව පැත්තේ. ඉතින් අධිවේගී මාර්ගයේ ඉඳලා කොන්ක්‍රීට් පාර දක්වා ගසා කාපු අයට මේ, ඒ කියන්නේ බැඳුම් කරේටම ආවෙලා පැත්ත කරන්න දීලා දෙන්න බෑ. ඉතින් අපි රටේ ජනතාවට කියන්නේ මෙහෙම, ඇත්තටම සුරංග දැන් රටේ තියෙන ලොකු ඉල්ලුමක් තියෙනවා. ජනතාවගේ මතයක් තියෙනවා හුරුඳ දනුවක් කරන්න කියලා. දූෂණය පරාද කරන්න කියලා. ජනතාව ඒක නිසා ආණ්ඩුවක් පත් කළා. මහින්ද රාජපක්ෂ පරාජය කරා. ජනාධිපතිවරණය සියලු දෙනායකට එක්ක වුණා. ඒකට එකතු වුණා. මහමැතිවරණයත් කිව්වා ජනතාව හොරු අල්ලන්න. ඈ හොරු හොරකම් අවම කරන යාන්ත්‍රණය කරන්න කියලා. දඬුවම් කරන්න කියලා. නමුත් ගත වෙච්ච අවුරුදු දෙකම ආරෙම එහෙම සැලකිලි දඬුවමක් ලැබිලා නැහැ. හොර පේනවනේ. හැබැයි මේ රටේ ඒ හොරුන්ට දඬුවම් කරපු එකම කණ්ඩායම තමයි රටේ ජනතාව. ඕන් කතරෙන් පරාජය කරා. කතරෙන් දඬුවමක් දුන්නා. ජනාධිපති ප්‍රදේශ මහින්ද රාජපක්ෂ මහත්තයා නිකම්ම නිකම් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කරා. මහා රැස්වල්ලක් දාගෙන පාර්ලිමේන්තු එනකොට 25 තියක් පිරුරාගෙන ආපු නම රාජපක්ෂ නිකම්ම නිකම් මන්ත්‍රී කෙනෙක් කරා. ඒතකොට ජනතාව පමණයි මෙයා දඬුවමක් දීලා තිබෙන්නේ. දැන්
ජනතාවට අවස්ථාවක් තිබුණ නැවතවතාවක් මේ ආණ්ඩුව ගැන රාජ්‍යාන්ත්‍රය ගැන විශ්වාසයන්න ඕනේ තමන්ගේ කතිර ගැන විශ්වාසයන්න ඔබට පුළුවන් ගමේ ඔබේ බදු මුදල් හොරා කාපු කෙනාට දඬුවම් කරන්න මේ ඡන්දෙ දැන් මන්තුමෙන් දැන් ජනතා විමුක්ති පෙරමුණ ගත්තොත් දැන් අපි දැක්ක පහුගිය වහන දැන් නාම යෝජනා බාර දෙන අවස්ථාවේ සිට ඉතාමත් පරිණත ස්වභාවයක් පෙන්නුම් කරා අපි ඒ ගැන සන්තෝසයි ඔබේ පක්ෂයෙන් සුරංග අපිට තවත් විනාඩියක වෙන්නේ එකක්වත් රිජෙක්ට් වුනේ නෑ නාම යෝජනා ඒකත් ලොකු දෙයක් හැබැයි ඇයි ජනතාව පෙබරවාරි දසවෙනිදා 10 වෙනිදා එන ඡන්දෙදී ජනතා විමුක්ති පෙරමුණට ඡන්දෙ දෙන්න ඕන ඇයි සුරංග දැන් අපි රටේ ජනතාවගෙන් බලය ඉල්ලනවානේ හැබැයි JVP එකට මහාණ්ඩුවේ බලය දීමේදී ජනතාව යම් කිසි ආකාරයක තව විචිකිච්ඡාවක ඉන්නවා මේ අරගෙන මොනවද කරයිද දන්නේ ඔව් සැකයක් ඉන්නවානේ අපි කියන්නේ හරි ඔබේ විචිකිච්ඡා ඔබේ සැකය තබා ගන්න ඔබ අපිව පරීක්ෂා කරන්න අවුරුදු 4කට ගමේ මේ කුඩා ඒකකේ බලය දෙන්න කොට්ටාසේ ගම් 4-5 තියෙන කොට්ටාසේ බලය දෙන්න කොට්ටාසේ කියන එකට රාජ්‍ය සභාවේ බලය දෙන්න අපි වැඩ කරන්නේ කොහොමද කියලා අවුරුදු 4ක් හොඳින් ඇස්කම් අරගෙන නිරීක්ෂණය කරලා බලන්න අපි ගමේ වැඩේ හරියට කරනවා නම් රටේ බලය අපට දෙන්න ඒක ඔබට තීන්දුවක් ගන්න පුළුවන් මෙන්න අපි පොරොන්දු දෙකයි දෙන්නේ අපි දූෂණය පරදවනවා අපි ගම ගොඩනගනවා මේ දේ හරියට කරන්නේ නැත්නම් ඔබට පුළුවන් ඊළඟ මැතිවර තීන්දුවක් ගන්න ඒ කියන්නේ මේක හරියට ඕ ලෙවල් වගේ පැහැදිලිව ඒ ලෙවල් වලට යන්න උපාධියට යන්න කලින් අපිව බලන්න අපි සමත්කම් බලන්න සුරංග ජනතා විමුක්ති පෙරමුණ පාස් වෙනවද ඒක අපි ද අනිවාර්යෙන්ම පාස් වෙනවා හැබැයි පාස් කරන්නේ ජනතාව සුරංග අපිට දැන් වැඩසටහන අවසන් කරන කාලය ඇවිල්ලා තියෙන බොහොම ස්තුතියි අද දවසේදී වෛද්‍යනලද්ද ජයතුස්ස මහත්මයා අපිත් එක්ක එකතු වුණා ඒ වගේම සුරංග සේනානායක මහත්මයාට ඉතින් දැන් අපි එකතු වෙන්න සූදානම් වෙන්නේ න්ියුස් ෆස්ට් රාත්‍රී හද ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ සමගින්